ගමේ ප්‍රශ්න සොයා බලා ක්‍රියාත්මක වෙන්න ගමේ ජනතාව පත් කරපු සභිකයින් ඉන්න පළාත් පාලන ආයතන ගණනාවක මේ වන විට අර්බුද රැසක් මේ ඉන් එක් අවස්ථාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි ත්‍රිකුණාමලයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය අද ඉදිරිපත් කෙරුණා අයවැය ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියන් පළාත් පාලන වගන්ති ප්‍රකාරව අයවැය සම්මත කරන බවට උන්වහන්සේ කළ ප්‍රකාශයත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා පසුව ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය වූ අතර එෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 11ක් හිමි වූ අතර පක්ෂව හිමි වූයේ ඡන්ද 4ක් පමණයි අනතුරුව සියලු දෙනා ඡන්ද විමසීමෙන් ලැබුණු තීරණය ඒකමතිකව පිළිගෙන විසිර ගියා ඉතින් මම පත් වෙන අලුත් නිල මණ්ඩලයට මගේ සුබ පැතුම් එක් කරනවා පක්ෂයත් එක්ක දෙන තොරතුරුත් එක්ක උපදෙස් එක්ක ඉදිරි කටයුතු සිද්ධ කිරීමට මා බලාපොරොත්තු වෙනවා පක්ෂ විපක්ෂව ඡන්දේ පාවිච්චි කරපු හැම දෙනාටම මගේ ගෞරවය පුද කරනවා මෑතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය දෙවැනි වර කියවීම අද සිදු වුණා අයවැය පළමු වර කියවීමේදී එය පරාජය වී ඇති අතර මෙවර ඡන්දයකින් තොරව අයවැය සම්මත බව පවසමින් සභාපතිවරයා සභා පරිසරයෙන් පිටව ගොස් තිබෙනවා මේ සම්බන්ධයෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දැක්වූයේ මෙවන් අදහසක් අද දිනේ මම දෙවැනි අයවැය සම්මත කරන මහසභාවට දැම්මා අයවැය සභා සම්මත වුණා ඒකමතික සභා සම්මත කරා සභා වැඩ කටයුතු ඉවරයි බොහොම පැහැදිලිව පනතේ තියෙනවා 168 වන වගන්තිය 69 වන වගන්තිය ඒකේ විධිවිධාන ප්‍රකාරව මම කටයුතු කළා මෙතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි තෙල් දෙනිය මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ඡන්ද විමසීම ඊයේ පැවැත්ුණා එහි සභාපති අශෝක සමරකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමාට පැවරි ඇති බලතල ප්‍රකාරව 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය සම්මත අයවැයක් වශයෙන් තමා සම්මත කරන්නේ යයි ප්‍රකාශ කළ බවයි පැවරි ඇති බලතල ප්‍රකාරව අයවැය ඡන්ද විමසීමක් සිදු නොකරන ලද බවත් ඉදිරිපත් වූ සංශෝධන සඳහා පමණක් ඡන්ද විමසීමක් සිදු කළ බවත් සභාපතිවරයා සඳහන් කර තිබෙනවා